සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා දේශිතයි ශ්‍රී ජාතික ඔබ තම උන්වහන්සේලා සියලු දෙනාට කොවිදු විජේවීර ප්‍රධාන ලේකම් දෙවන පරපුර දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂ නායකවරුනි ලේකම්වරුනි මෞබිමට එල්ල වී ඇති 22 ආක්‍රමණයෙන් මෞබිම බුදා ගනිමු අප මෞබිමේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුල ඉන්දියන් ආක්‍රමණ 18 කුත් යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණ තුනකුත් ඇතුළුව ආක්‍රමණ 21ක් සමග මේ උතුම් මෞබිම තුල ජීවත් වූ අපගේ වීරෝධාර මුතුන් මිත්තන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨ නරඹුතින් හා සටන් වැදුණු බව ඒ සටන් වලින් අපගේ මෞබිම කිසිදු ආක්‍රමණයකට මුළුමනින්ම යටත් කිරීමට නොහැකි වූ බවත් ජාතියක් වශයෙන් අපිට ආඩම්බරයට කාරණේකි අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ සැබෑව එයයි ඉංග්‍රීසි අධිරාජ්‍ය අවසින් 1815 මාර්තු 3 දින අපිව යටත් කරන්නේ යුද්ධයකින් නොවේ කන්ද උඩරට ගිවිසුම් මගිනි ඉන්දියාව පාර්ශවයෙන් මෞබිමට එල්ල වී ඇති 19 වන ආක්‍රමණය හෙවත් මෞබිම පැත්තෙන් එල්ල වී ඇති 22 වන ආක්‍රමණයේ ඉතිහාසය ඔබ සැමට නොරසක් යයි අපතරයේ විශ්වාස කරමු 1998 දෙසැම්බර් 28 වන දින එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ඉන්දියා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරන ලදී. එහි අඩුපාඩු සකස් කොට කාර්යක්ෂම ලෙස එය සිදු කිරීමේ අරමුණින් යැයි ඉන්දියාව පාර්ශවයෙන් ප්‍රකාශ කර 2022 දී කැපෑ ගිවිසුම කරලියට ගෙනෙන ලදී. එම උත්සාහය දේශප්‍රේමී බලවේගවල දැවැන්ත විරෝධය හමුවේ වික්‍රමසිංහ අගමැතිට එය හකුලා ගැනීමට සිදුවිය. නමුත් 2015 යහපාලන ආණ්ඩු කාලයේදී කැපෑ ගිවිසුම පිටකවරේ වෙනස් කර එක්කා නමින් කරලියට ගෙනෙන ලදී. එයද දේශප්‍රේමී බලවේගවල මැදිහත් වීමෙන් හකුළුවා දමන ලදී. නමුත් මෙවර එක්කා ගිවිසුම කලෙලි බසින්නේ කලෙලි බසින වටපිටාවක මීට ප්‍රථම අවස්ථා දෙකටම වඩා බොහෝ සෙයින් වෙනස්ය. අප මෞබිම යටත් කර බෙලහීන කිරීමේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රය එහි බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත් තත්ත්වයක් තුලයි මේ වන විට 22 වන ආක්‍රමණයේ ක්‍රියාත්මක වන්නේ එමෙන්ම අපගේ රාජ්‍ය ආර්ථික දේශපාලන සමාජීය කඩාවැටීමකට ලක්ව ඇති තීරණාත්මක වටපිටාවකයි මේ ආක්‍රමණයේ සිදුවන්නේ එය දැඩි ලෙස අප සැලකිල්ලට ගත යුතුයයි සිතමු රට මෙවන් අනතුරකට මුහුණ දී ඇති මේ මොහොතේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් අපට ඇසීමට ඉතිරිව ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔබ ඔබලා බොහොමයක් දෙනා නිහඬතාවයක සිටීමේ දේශපාලනික අර්ථය කවරක්ද යන්නයි. එය ජනතාවට පැහැදිලි කිරීමේ ඔබගේ යුතුකම නොවන්නේද? නැවත ඉල්ලා සිටින්නේ කරුණාකර මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරයේ රටට පැහැදිලි කරන ලෙසයි. මේ සියල්ල අවසාන ඵලය අපගේ මාතෘභූමිය 22 වෙනි ආක්‍රමණයකට හසු වීමයි. නිසකයෙන්ම අප ඉන්දියාවේ 29 වන ප්‍රාන්ත ලෙස ඈදා ගනු ඇත. 1932 සර්දාර් පණික්කාර විසින් ගෙනෙන ලද මහාභාරත සංකල්පයේ ඉන්දියාව පැත්තෙන් මහා ජයග්‍රහණී පියවරක් වනු ඇත 29 වන ප්‍රාන්තය බවට පත් වී අවසන් වී යයි සිටිය නොහැකිය දුර්වල කරන ද අපගේ රාජ්‍ය බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ ඉදිරියට ගෙන යන උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කර 30 වෙනි ප්‍රාන්තය ලෙසය නම් කරනු ඇත එවිට දකුණු ආසියාවේ ඊශ්‍රායලය බිහිවනු ඇත සිංහල බෞද්ධයාට උරුම වන්නේ අද ගාසා තීරයට උරුම වී ඇති ඉරණමයි. ඉන්දියාවේ ආරක්ෂාව පැත්තින්ද අප භූමියේ පිහිටීම ඔවුන්ට අතිශයින් වැදගත් වීම අපට සිතා ගැනීමට හැකිය. ඉන්දියාවට එරෙහිව යයි ඔවුන් සිතන අපගේ දේශපාලනික ආර්ථික උපාය මාර්ග කිසි විටකත් ඉන්දියාව ඉවසන්නේ නැති බව අප තේරුම් ගත යුතුය. එය සත්‍යයකි. එලෙස ඉන්දියාව ප්‍රකෝප කරන විදේශ ප්‍රතිපත්තියක් 1977 ජයවර්ධන පාලනයෙන් පසුව ප්‍රකටව නැත. එයත් 1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා අකර්මණ්‍ය කරන ලදී. මෙහිදී සිදු වූයේ අපගේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවේ ආරක්ෂක උපාය මාර්ගයන්ට එරෙහිවීම නිසා ඉන්දියාව පැත්තෙන් ගෙන ලද සැලැස්මක් නොවේ. ඉන්දියාවේ කෑද රෝමනාවට එනම් පණිකර් රෝමනාව ඉටුකර ගැනීමේ දරණ ප්‍රයත්නයකි. ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සැලැස්ම තුළ ඇමරිකාවද ඉන්දියාව සමග ගැට ගැසී ඇති මේ ආක්‍රමණය සරල ලෙස ගත නොහැකිය. ප්‍රබල අධිරාජ්‍යවාදී මැදිහත් වීමකි මේ පියවර ස්ථාපනය වුවත් එය ආපසු හැරවීමට සිතා ගැනීමට තරම් අපහසු අභියෝගයකි. දේශපාලන පක්ෂයක් ලෙස ආසියාවේ නේටෝ හෙවත් ක්වෙට් සඳහා අපගේ යෝජනාව නම්
මිලිටරි උපාය මාර්ගයක වැදගත්කමක් ඇති ඉන්දියා සාගර කලාපයේ සාම කලාපයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලෙසයි කරුණු මෙසේ හේයින් මෞබිමේ ස්වෛරත්වය භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජනතාවගේ ආර්ථික දේශපාලනික සමාජික උස් නිදහස ඉහළින්ම පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේ අවංක ඉල්ලීම නම් මේ තීරණාත්මක මොහොතේ මේ තත්ත්වය තේරුම්ගෙන මේ අතිශය දරුණු ආක්‍රමණයෙන් රට බේරා ගැනීමේ සටන් පෙරටවිත් අප පිටපසින්නව ඉදිරියෙන් සිට ගන්නා ලෙසයි මෞබිමේ උතුම් නිදහසේ නාමයෙන් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි විශ්වාස කරමු 19 වන ඉන්දියා ආක්‍රමණය පරදවමු මෞබිමට නිදහස දිනා ගනිමු උවින්දු විජේවීර දෙවන පරප්‍රදේශ පාලන පක්ෂය 2024 3 මාසයේ 23 වෙනි දින කොළඹදීය ස්තුතියි මෞබිමේ උරුමය සුරක්ෂිත කිර දීම උදෙසාමය අනවතය උපුටා ගන්නවා මෙය මෞබිමේ උරුමය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට දීම උදෙසාමය අපි ක්‍රමක්‍රමයෙන් වැඩසටහනේ කෙළවරකට ගමන් කරමින් ඉන්නවා අපි ලෝකේ එක න්‍යායක් තේනවා සබදාහමට මිනිසාගේ අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන් වුණාම ගැටලුවක් නැහැ මිනිසාගේ අසීමිත කෑදරකම සපුරන්න බෑ මේ ලෝකය කෑදර වුණාම ලාභය සහ බලය වෙනුවෙන් ලෝකේ මිනිසු ගොදුරු කරගන්නවා එක්ක කියන්නේ ඒ අමානුෂික ගොදුරු කිරීමක් හැබැයි කෙනෙක් මේක කියනකොට මට කිව්වා ඔක සාමාන්‍ය දෙයක් ප්‍රබලයා දුර්වලයව ගොදුරු කර ගන්නවා කිව්වා මම උත්තර දුන්නා ප්‍රබලේ දුර්වල කරලා ගොදුරු කර ගැනීම කොයිතරම් අශීලාචාරද කියලා දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකයි අපි ආබාධිතය නෙවෙයි අපි මහා අභිමානයක් තිබ්බ සભ્યත්ව විඥානයේ එහෙම් පිටින්ම අපේ ජීවිතය ඇතුලේ නිදන්ගත වෙලා තියෙන මොහොතකයි තමයි අපිව දුර්වල කරලා ගොදුරු කරගන්නේ එනිසා මේක අතිශය අශ්ලීල අශීලාචාර නින්දිත වැඩක් කියන කාරණය තේරුම් ගත්තොත් තමයි මිනිසුන්ට ආය නැගිටින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මාර කලින් සඳහන් කළා මේ අපේ සංස්කෘතියට තියෙන සජීවි බව. දැන් ඔබ දන්නවා මේ දලදා හාමුදුරුව කිව්වහම අපිට පේන්නේ භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි. දලදා හාමුදුරුව කිව්වහම අපිට අපේ ඓතිහාසික අපේ බෞද්ධ උරුමය ඒ හරහා ගොඩනැගිච්ච අපේ ආචාර ධර්ම සාර ධර්ම හර පද්ධතිය පුරුෂාරත ඔක්කොම කියන්නේ බුදුදහමේ දාර්ශනික උරුමය තියෙන දලදා වහන්සේ වටේ. ඒ නිසා දෙවන පරපුර මේ කාර්යයේදී දලදා වහන්සේ ප්‍රමුඛ කරගනිමින් තමයි එත්කා විරෝධතාවය ආරම්භ කළේ. එහි සමරු සටහන් කෙටි වීඩියෝවක් තියෙනවා අපට ඔබට දෙවන පරපුරට මේ මගේ කියවීම අනුව නම් මේ අරඹන්නේ නව නිදහස් අරගලයයි ඒ අරගලේ සක්‍රිය වෙන්න හැම දිනාටම දලදා හඳුරගේ පිටයි අපි වීඩියෝ දර්ශනයට යොමු වෙනවා මේ අවස්ථාවේදී අපේ සහෘදයෙන් සූදානම්